පළවෙනි ප්‍රශ්නේ වෙලෙන්දේ රුපියල් 5000කට මිලදීගත් භාණ්ඩයක් 112ක් ලාභ තබා විකුණයි. වෙලෙන්දා ලැබූ ලාභය සොයන්න. රුපියල් 5000ක් තමයි විකිණුම් මිල. එතකොට 5000 ගුණ කරන්න ඕන 100ෙන් 12න් 112ක් ලාභයි. දැන් අපි බලන්න ඕනේ 5000කට කොච්චරක්ද කියලා. බින්දු දෙකට බින්දු දෙක කැපෙනවා 12වරක් 5 60යි. තව බින්දුවක් එන්න ඕනේ. එතකොට එන්නේ ලාභයේ රුපියල් 600යි. දෙවෙනි ප්‍රශ්නේ රූප සටහනක් අපිට දීලා තියෙනවා. මම රූප සටහන පොඩ්ඩක් ඇඳලා ඉන්නම්. මෙන්න මේ වගේ රූප සටහනක්. මේ දෙක සමාන්තරයි. ඊළඟට තව සරල රේඛාවක් තියෙනවා මේ විදිහට. ඒක නම් කරොත් A B C D E මෙතන F G මේ විදිහට තියෙනවා. කෝණ ටිකක් දීලා තියෙනවා. මෙතන කෝණයේ අංශක 40යි. ඊළඟට මෙතන අංශක 65යි. මම මේ විදිහට දාන්නම්. මෙතන X කියලා දීලා තියෙනවා. දැන් අපිට ඕනේ රූපේ දී ඇති දත්ත ඇසුරින් x යගේ සොයන්න. x වල යගේ තමයි හොයන්න කියන්නේ. දැන් මේකේ ලකුණු කරොත් මේ දෙක සමාන්තර රේඛා නිසා මේ කෝණයට සමානයි. ඒකාන්තර කෝණ. එහෙනම් මෙතන කෝණය වෙන්නේ අංශක 65යි. ඊළඟට මේ දෙක ප්‍රතිමුඛ කෝණ හන්දා මේ කෝණය. මෙතන කෝණය අංශක 40යි. දැන් අපිට මේ ත්‍රිකෝණයට දාන්න පුළුවන් ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ කෝණ දෙකේ එකතුවට සමාන වේ. එහෙනම් ඒක දාලා ගන්න පුළුවන් ලේසියෙන්ම x සමානයි අංශක 65 ධන අංශක 40. මෙතන එකතු වෙනවා අංශක 105. ඊළඟට තුන්වෙනි ප්‍රශ්නේ 1 ඍණ 4x වර්ගය සාධක සොයන්න තියෙන්නේ. මේක අපි එකක් ලියාගන්න පුළුවන් එකේ වර්ගය කියලා. ඍණ 4 කියන්නේ දෙකේ වර්ගය. එතකොට සම්පූර්ණ 2x වල සම්පූර්ණ එකේ වර්ගය. එහෙනම් මේක අපිට සාධක ගණන්න පුළුවන් 1 ඍණ 2x වතාවක් 1 ධන 2x. හතරවෙනි ප්‍රශ්නේ පරිධිය 22 cm වන වෘතයකින් වෙන් කරගත් කේන්ද්‍රක ඛණ්ඩයක් රූපේ දැක්වේ. හරියටම වෘතයකින් 4න් එකක් මේක. අංශක 90 නිසා කේන්ද්‍ර කෝණය. කේන්ද්‍රක කෝණය. එහි ඡාප දිග සොයන්න. සම්පූර්ණ වෘතයේ පරිධිය 22 cm නම් හරියටම මේකේ 4න් එකක් වෙන්න ඕන. මේ වෘතයෙන් 4න් එකක් නිසා මේකේ ඡාප දිග 22 බෙදෙනවා 4න්. 5.5 සෙන්ටිමීටර්. පස්වෙනි ප්‍රශ්නේ රූපයේ දී ඇති දත්ත ඇසුරින් x යගේ සොයන්න. මේකේ AB සහ CD සරල රේඛා නිසා මෙතන ප්‍රතිමුඛ කෝණ හැදෙනවා x ධන 3i x ධන 2x සමාන වෙනවා අංශක 132ට. 3i x සමානයි අංශක 132යි. එතකොට අපිට x හොයාගන්න පුළුවන් 132 3ෙන් බෙදලා. 3 වරක් 4 12යි. ඉතිරි 1යි 12ට 3 වරක් 4 12යි. අංශක 44ක් වෙනවා x වල අගේ. 6වෙනි ප්‍රශ්නේ 2 x ඍණ 2 යට x පිළිතුර ධන දර්ශක සහිතව ලියන්න. අපිට මේකේ x වල ඍණ දෙවෙනි බලයත් පහළට ගන්න පුළුවන් ධන දර්ශක කරලා. එතකොට 2 යට x ගුණ කිරීම x වර්ගය වෙනවා. සමානයි 2 යට මෙතන දර්ශක එකතු වෙනවා x වල 3වෙනි බලය. 7වෙනි ප්‍රශ්නේ සුදුසු පද යොදා හිස්තැන් පුරවන්න. ත්‍රිකෝණයක හිස්තැනක් තියෙනවා සමාන වේ නම් සමාන පාදවලට හිස්තැනක් අගයෙන් සමාන වේ. ත්‍රිකෝණයක පාද දෙකක් සමාන වේ නම් පාද දෙකක්
සමාන වී නම් සමාන පාදවලට සම්මුඛ කෝණ. සමාන පාදවලට ඉදිරියෙන් තියෙන කෝණ අපි එකට කියන්නේ සම්මුඛ කෝණ. අගයෙන් සමාන වේ. ඊළඟට අටවෙනි ප්‍රශ්නේ රූපේ දී යති දත්ත ඇසුරින් x හා y අගයන් සොයන්න. ඒකෙත් මම රූප සටහන ඇඳගෙන ඉන්නම්. මේ වගේ රූප සටහනක් තියෙන මේක සමාන්තර රාශියක් කියලා හරියටම කියලා නැහැ. A B C D විකර්ණයක් තියෙනවා. ඊළඟට මේ පාද දෙක සමාන්තරයි. මේ පාද දෙක දිගින් සමානයි. මේ පාද තුනම දිගින් සමාන වෙනවා. ඊළඟට මෙතන කෝණේ y, මේ කෝණේ x, මෙතන අංශක 84. මේ විදිහට තමයි අපිට දීලා තියෙන්නේ. දැන් අපිට මේකේ ලකුණු කරගන්න පුළුවන් මොනවද? මේ දෙක මේ පාද දෙක සමාන්තර නිසා මේ කෝණේ මෙතන කෝණේ x වෙනවා. ඒකාන්තර කෝණ සමානයි. මේ දෙක ගන්න බෑ. මේ දෙක හරියටම සමාන්තරද කියලා දීලා නැහැ. ඊළඟට මේ පාද දෙක සමාන නිසා ඒ පාද දෙකේ ඉස්සරහින් තියෙන කෝණ මෙන්න මේ කෝණේ. මේ කෝණ දෙක විශාලත්වයෙන් සමානයි. මෙතනත් x වෙනවා. ඊළඟට මේ පාද දෙකත් විශාලත්වයෙන් සමාන නිසා මෙතන කෝණෙත් y වෙනවා. එහෙනම් මෙතන y වලාගේ අපිට පහසුවෙන්ම ගන්න පුළුවන්. මෙතන මේක මෙතන y වෙනවා. ඊළඟට මෙතනින් ලියන්න පුළුවන් 2x + 84. මේ කෝණ මේ ත්‍රිකෝණයට අභ්‍යන්තර කෝණ 1k දැම්මොත් ලියන්න පුළුවන් 2x + අංශක 84 සමානයි අංශක 180ට. දැන් 2x සමාන වෙනවා 180න් 84 අඩු කරොත් කීයද එන්නේ? 80ක් අඩු කරොත් 100යි. තව 4ක් අඩු වෙන නිසා 96යි. මේක දෙකෙන් බෙදුවොත් වෙනවා x වලාගේ අංශක 48. දැන් මේ ත්‍රිකෝණයට අභ්‍යන්තර කෝණ 1 කී දාන්න පුළුවන්. මෙතන එන්නේ 2y + 48. 2y + 48 අංශක 48ට සමානයි අංශක 180යි. 2y සමාන වෙනවා 180න් අඩු කරනවා 48. 180න් 40ක් අඩු කරොත් 140යි. තව 8ක් අඩු වෙනවා. ඒක තමයි 132යි. අංශක 132 y සමානයි 132 බෙදෙනවා 2කින්. 2වරක් 6 12යි. ඉතිරි 12ට 2වරක් 6යි. අංශක 66ක් වෙනවා y වලදී. 9 වෙනි ප්‍රශ්නේ වීජීය භාග දෙකක් තියෙනවා. අඩු කිරීමක් සුළු කර පිළිතුර සරලම ආකාරයෙන් දක්වන්න. මෙතන දිනනවා x + 3 යට 4 ඍණ x ඍණ 1 යට 4. මේක අපිට පොදු හරය ගන්න පුළුවන්. 4 දෙකේම පොදු හරය 4 හින්දා මෙතන x + 3 ඍණ මෙතන වරහණක් දා ගන්න ඕනේ x ඍණ 1. මෙතන x + 3 තියෙනවා. මෙතන වරහණ ඉවත් කරද්දී ඍණ x ඍණයි ඍණයි ධන වෙනවා. ධන 1 වෙනවා එතන. යට 4. මේක දැන් අපිට පිළිතුර ගන්න පුළුවන්. x ට ධන x ට ඍණ x කැපෙනවා. ධන 3යි ධන 1යි එකතු කරොත් එන්නේ ධන 4. 4 බෙදීම 4 සමානයි 1. 10 වෙනි ප්‍රශ්නේ මහන මැෂිමක් රුපියල් 25,000කට විකුණා දීම වෙනුවෙන් අතරමැදියෙකු රුපියල් 2,500ක් තැරව ගාස්තු අය කරන ලදී. අය කරන ලද තැරව ගාස්තු ප්‍රතිශතය සොයන්න. අපි තැරව ගාස්තු ප්‍රතිශතය 100x කියලා ගත්තොත් 25,000 විකිණුම් මිල වෙන්නේ 25,000. 25,000 ගුණ කිරීම
x බෙදීම 100ට 100 සමාන වෙන්නේ රුපියල් 2500ට. දැන් මේක සුළු කරගන්න පුළුවන්. මෙතන 2500ට 1 2500 1යි මෙතෙන්ට 10යි. බිඳුවට බිඳුවක් කැපෙනවා. එහෙනම් x සමානයි 10. ඒ කියන්නේ 100ට 10ක් x වල ප්‍රතිශතය. 11 වෙනි ප්‍රශ්නේ ළමුන් 6 දෙනෙකුගේ ස්කන්ධ කිලෝග්‍රෑම් වලින් පහත දැක්වේ. මෙම ළමුන්ගේ ස්කන්ධවල මධ්‍යස්ථය සොයන්න. මුලින්ම අපි මේ ස්කන්ධ ටික ආරෝහණ පිළිවෙලට හදාගෙන ඉන්න ඕන. 39 ඊළඟට එනවා 43 46 54 57 68 මේ විදිහට ආරෝහණ පිළිවෙලට ස්කන්ධ ටික මම හදාගත්තා. දැන් මේකේ මධ්‍යස්ථ දෙකක් තියෙනවා. මේ 3 සහ 4, 3 වෙනි සහ 4 වෙනි දෙකම මධ්‍යස්ථ. එතකොට කරන්නේ අපි මධ්‍යස්ථ දෙක එකට එකතු කරලා දෙකෙන් බෙදෙනවා. මේකේ මධ්‍යන්‍ය ගන්න. මෙතන එනවා 100ක්. 100 බෙදීම 2. කිලෝග්‍රෑම් 50ක් තමයි මේකේ මධ්‍යස්ථය වෙන්නේ. එතකොට 12 වෙනි ප්‍රශ්නේ රූපයේ දී ඇති විස්කම්භයේ 14 සෙන්ටිමීටර් වූ අර්ධ වෘතයේ වර්ගඵලය සොයන්න. අර්ධ කේන්ද්‍රක ඛණ්ඩයක වර්ගඵලයේ සෙවීම සඳහා සූත්‍රය වෙන්නේ φr වර්ග ගුණ කිරීම θ බෙදීම 360. මෙතන අර්ධ වෘතයක් හන්ද අනුපාතේ භාග ගන්න පුළුවන්. එතකොට ආදේශ කරොත් වෙනවා 7/22 ගුණ කිරීම. මෙතන array වෙන්නේ 7යි. 7 ගුණ කිරීම 7. අනුපාතේ 2:1. 7ට 7 කැපෙනවා. දෙවරක් 1යි, දෙවරක් 11යි. 11 වරක් 7 77යි. ඒකකයේ වෙන්නේ වර්ග සෙන්ටිමීටර්. 13 වෙනි ප්‍රශ්නේ රූපයේ දී ඇති දත්ත ඇසුරින් x යගේ සොයන්න. මේ චතුරස්‍රයේ ලකුණු කරලා තියෙන කෝණ සියල්ලම බාහිර කෝණ. අපි දන්නවා චතුරස්‍රයක බාහිර කෝණයි කියවෙන්නේ අංශක 360. එහෙනම් අපිට සමීකරණ ලියන්න පුළුවන් 4x 3x ව x ව එකතු කරාම මම කෙලින්ම 4x කියලා දැම්මා. 4x ධන අංශක 60 ධන අංශක 116 සමාන වෙන්නේ අංශක 360ට. මෙතන එනවා 4x ධන මේ දෙක එකතු කරනවා. 6 1යි 7යි 176 සමානයි අංශක 360. 4x සමානයි 360 න් අඩු කරනවා 176. මෙතන අගේ එනවා 184. x හොයාගන්න 184 4ෙන් බෙදෙනවා. අංශක 46. 14 වෙනි ප්‍රශ්නේ x ධන x යට 3 x යට 3 ධන 1 සමානයි 2. විසඳන්න තියෙන්නේ මුලින්ම මේ ධන එක නැති කරගන්න ඕන. එතකොට දෙපැත්තෙන්ම එකක් අඩු කරනවා. මෙතන ධන එකට ඍණ එක කැපෙනවා. x යට 3 සමානයි 2න් එකක් අඩු කරොත් 1යි. දැන් දෙපසම 3ෙන් ගුණ කරන්න පුළුවන්. එතකොට එනවා x සමානයි 3යි. 15 වෙනි ප්‍රශ්නේ වෙන් රූපයේ දී ඇති b කුලකය විස්තර කිරීමක් ලෙස ලියන්න. b වල අවයව අපි බැලුවොත් 2 3 5 7. මේවා මොනවද? ප්‍රථමක සංඛ්‍යා. හැබැයි සීමාවක් දෙන්න ඕන. 10ට අඩු ප්‍රථමක සංඛ්‍යා. එහෙනම් අපිට b ලියන්න පුළුවන් මෙහිම සංගල වරහණක් ඇතුලේ 10ට අඩු ප්‍රථමක සංඛ්‍යා. දාසේ වෙනි ප්‍රශ්නේ දී රූපේ දී ඇති දත්ත ඇසුරින් x යගේ සොයන්න. මෙතන x 2x 3x සහ අංශක 90 තමයි මේ AB සරල රේඛාව මත කෝණයන් කෝණවල අගය. එතකොට 3ේම අගය අංශක 180යිනේ. දැන් 190ක් තියෙනවා. එහෙනම් 2x 3x අගය
එකතුව වෙන්න ඕනේ අංශක 90ක්. අපිට ලියන්න පුළුවන් කෙලින්ම 5x සමානයි අංශක 90යි. x සමානයි අංශක 90 බෙදීම 5. අංශක 18ක් එනවා x වලාගේ. 17 වෙනි ප්‍රශ්නේ මූල 32. පළමු සන්නිකර්ෂණය සොයන්න. මූල 32 තියෙන්නේ 25 සහ 36 කියන පූර්ණ වර්ග දෙක අතරේ. වඩා ආසන්න වෙන්නේ 36ට. එහෙනම් අපි 5.6 වර්ගය. ඊළඟට 5.7 වර්ගය වගේ බලනවා. 5.6 වර්ගය එනවා 31.36. මෙතන එනවා 32.49. 32 වඩා ආසන්න වෙන්නේ මේකට. එහෙනම් 32 වර්ගමූලය අපිට ආසන්න වශයෙන් සමානයි කියලා ගන්න පුළුවන් 5.7ට. 18 වෙනි ප්‍රශ්නේ අඹගෙඩි 8ක මිල රුපියල් 360කි. රුපියල් 540කට ගත හැකි අඹගෙඩි ගණන සොයන්න. 8ක මිල රුපියල් 360යි. එහෙනම් අපි බලනවා එක අඹගෙඩියක මිල 360 බෙදෙනවා 8. 8 වරක් 4 32යි. ඊළඟට 40ට 8 වරක් 5යි. එක අඹගෙඩියක මිල වෙන්නේ රුපියල් 45යි. එහෙනම් 540 බෙදන්න ඕන 45. 540ට ගන්න පුළුවන් අඹගෙඩි ගණනේ අහන්නේ. 540 බෙදෙනවා 45. මෙතන එනවා 54ට 45 ඒවා 1යි. ඉතිරි වෙන්නේ 9යි. එතකොට 90ට 45 ඒවා 2යි. අඹගෙඩි 12ක් ගන්න පුළුවන්. 19 වෙනි ප්‍රශ්නේ රූපේ දී ඇති දත්ත ඇසුරින් x හා y හි අගය සොයන්න. මේකේ මේ විදිහට සමාන්තර බව ලකුණු කරලා දීලා තියෙනවා. මේ සරල රේඛා දෙකත් සමාන්තරයි. ওই විදිහට තමයි තියෙන්නේ. ඊළඟට කෝණ ලකුණු කරලා තියෙනවා. මෙතන කෝණය අංශක 90යි. මේ කෝණය අංශක 68යි. ඊළඟට xy දීලා තියෙන්නේ මෙන්න මේ කෝණ දෙක. මෙතන කෝණය x, මේ කෝණය y. මේ දෙකේ අගයන් තමයි අපි හොයන්න ඕන. දැන් කොහොමද අපි මේක ගන්න? මෙතන කෝණය. මෙතන කෝණය අංශක 68ක් වෙනවා ප්‍රතිමුඛ කෝණ වලින්. ප්‍රතිමුඛ කෝණ සමානයි. ඊළඟට මේ රේඛා දෙක සමාන්තරින්ද ඒකාන්තර කෝණ වලින් මෙන්න මේ කෝණය x වෙනවා. දැන් අපිට x හොයාගන්න පුළුවන් ලේසියෙන්. මේ ත්‍රිකෝණයට අභ්‍යන්තර කෝණ එක්කේ දැම්මොත් x ධන 90 ධන 68 සමාන වෙන්නේ අංශක 180ට. අපිට කෙලින්ම මේ 90 අයින් කරලා x ධන 68 සමාන කරන්න පුළුවන් අංශක 90ට. x සමානයි 90ෙන් අඩු කරනවා 68. x වල අගය එනවා අංශක 22ක්. ඊළඟට y හොයාගන්නේ කොහොමද? මෙතන x දන්නවා. මෙතන මෙන්න මේ කෝණය සහ මේ කෝණය අනුරූප කෝණ සමානයි. නැත් මිත්‍ර කෝණය 180යි කියලා ගන්නත් පුළුවන්. නැත්නම් අනුරූප කෝණ සමාන නිසා මේ කෝණය අංශක 68ක් වෙනවා. එතකොට ඒ ත්‍රිකෝණයට අභ්‍යන්තර කෝණ එක්කේ දාන්න පුළුවන් y ධන අංශක 22 ධන 68 සමානයි අංශක 180යි. මෙතනින් එනවා y ධන 22යි 68යි එකතු කරොත් අංශක 90යි. සමානයි 180යි. y සමානයි 180ෙන් 90 අඩු කරනවා. අංශක 90යි. 20 වෙනි ප්‍රශ්නේ 2y සමානයි 4x ඍණ 1. සරල රේඛාවේ අනුක්‍රමණය හා අන්තඃඛණ්ඩය ලියන්න. අපි මේක y සමානයි mx ධන 100 ආකාරයට හරවගෙන ඉන්න ඕනේ මුලින්ම. මං දෙපසම දෙකෙන් බෙදෙනවා. y සමානයි 2x
ඍණ දෙකෙන් එක. දැන් y සමාන mx ධන 100 ආකාරයේ තියෙනවා. අනුක්‍රමණය වෙන්නේ ධන දෙක. m සමානයි 2යි, ඊළඟට c සමානයි ඍණ දෙකෙන් එක. 21 වෙනි ප්‍රශ්නේ සංඛ්‍යා රටාවක n වෙනි පදය 21 ඍණ 8යි n වේ. එම රටාවේ 12 වෙනි පදය සොයන්න. t 12 සමානයි 21 ඍණ 8 ගුණ කිරීම 12. 21 ඍණ 12 වරක්කට 96. මෙතන අගේ එනවා 96න් 21ක් අඩු කරොත් 75. ඍණ 75 තමයි අගේ ඉන්නේ. 22 වෙනි ප්‍රශ්නේ ABC ත්‍රිකෝණයේ දීයති පාදවල දිගවල ඇසුරින් AC පාදයේ දිග සොයන්න. පයිතගරස් සම්බන්ධතාවය දාන්න පුළුවන් AC වර්ගය ධන 15 වර්ගය සමානයි 17 වර්ගය. AC වර්ග උත්තර කරොත් 17 වර්ගය ඍණ 15 වර්ගය. මේකේ වර්ග හොයන්න නැතුව අපි වර්ග දෙකක අන්තරය දාන්න. 17 ඍණ 15 වතාවක් 17 ධන 15. මෙතනින් එනවා 2. 17යි 15යි එකතු කරොත් එනවා 32. මේ 32 දෙකෙන් ගුණ කරාම 64යි. AC කියන්නේ 64 වර්ගමූලය. සෙන්ටිමීටර 8යි. 23 වෙනි ප්‍රශ්නේ 1ට 500 පරිමාණයට ඇඳ ඇති පරිමාණ රූපයක 12 සෙන්ටිමීටර් දිග රේඛාවකින් දැක්වෙන දිග මීටර් වලින් සොයන්න. පරිමාණය කියන්නේ මොකද්ද? සෙන්ටිමීටර් එකකින් සෙන්ටිමීටර් 500ක් දැක්වෙනවා කියලා. සෙන්ටිමීටර් 500යි කියන්නේ මීටර් වලින් ගත්තොත් 5යි. සෙන්ටිමීටර් එකකින් මීටර් 5යි නම් සෙන්ටිමීටර් 12කින් කොච්චරද? මේක අපි ගුණ කරන්න ඕන 12ෙන්. 60යි මීටර්. 24 වෙනි ප්‍රශ්නේ බඳුනක් තුල සෑම අතින්ම සමාන නිල් පෑන් 7ක් කළු පෑන් 5ක් හා රතු පෑන් 3ක් ඇත. ඒවා හොඳින් මිශ්‍ර කර පෑනක් ගත් විට එය නිල් හෝ රතු පෑනක් වීමේ සම්භාවිතාව සොයන්න. සම්පූර්ණ පෑන් ගාන එකතුව මෙතන තියෙනවා 15. ඊළඟට නිල් හෝ රතු නිල් පෑන් 7ක් තියෙනවා, රතු පෑන් 3ක් තියෙනවා. ඒක එකතු වෙන්නේ 15ෙන් 10යි. මේක අපිට 5ෙන් බෙදන්න පුළුවන්. එතකොට එනවා සම්භාවිතාවේ 3ෙන් 2. 25 වෙනි ප්‍රශ්නේ රූප සදාන දීලා තියෙනවා PQ යනු ඉඩමක මායිමකි. A හා B යනු එම ඉඩම තුල ඉදිකර ඇති නිවාස දෙකකි. එම නිවාස දෙකම PQ මායිමට 15 cm දුරින් පිහිටා ඇත. PQ මායිමට 12 cm දුරින්ද A හා B නිවාස දෙකට සම දුරින් x නම් පහන් කණුවක් සිටුවිය යුතුය. පත පිළිමත දැනුම භාවිතයෙන් එම ස්ථානයේ දල සටහනකින් දක්වන්න. PQ මායිමට cm 12ක් කියන්නේ PQ වලට දෙපැත්ත තියෙන සමාන්තර සරල රේඛා දෙකක්. දැන් මෙතනට දුර 15 හන්දා මීට මෙහයින් තමයි මේක පීඩන්න ඕනේ. එතකොට අපි මෙහෙම සමාන්තර රේඛාවක් ඇඳගත්තා. ඊළඟට A හා B නිවාස දෙකට සමදුරින් කිව්වහම මේ ලක්ෂ දෙක යාකරන රේඛාවේ ලම්බ සමච්ඡේදකයේ එන්න ඕන මෙතන. මේ විදිහට ලකුණු කරොත් එහෙම අපිට ලම්බ සමච්ඡේදකයේ ගන්න පුළුවන්. මේ රේඛා දෙක ඡේදනය වෙන තැන තමයි x පහන් කණුව සිටවන්නේ. මෙතනින් ලකුණු කරන්න පුළුවන්.